ලක්තිරණ පුවතකට එහා කී රට කෙනෙක් කුමාක්? දැන් හුඟක් කතා බහ තියෙනවා මැතිවරණ පිළිබඳ. ජනාධිපතිවරණයක් ගැනත් සඳහන් වෙනවා. හැබැයි අද තිබෙන නීති තත්ත්වයේ අනුව ඉතාමත් පැහැදිලි මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ මුල් කොටසේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට කිසිම ඉඩකඩක් නැහැ පවතින නීතිය යටතේ. ජනාධිපතිවරණ ක්‍රියාදාමය ආරම්භ වන්නේ එන අවුරුද්දේ, ඒ කියන්නේ 2024 ජූලි මාසේ. ඒක ආරම්භ වෙන්නේ ප්‍රකාශනයකින්. ඒ ප්‍රකාශනයෙන් තමයි සම්පූර්ණ ජනාධිපතිවරණ ක්‍රියාදාමය ආරම්භ වෙන්නේ ජූලි මාසේ. 2024 අගෝස්තු මාසයේ තමයි නාම යෝජනා පත්‍ර කැඳවන්නේ. මැතිවරණය පැවැත්වෙන්නේ, ඒ කියන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අද පවතින නීතිය අනුව එන අවුරුද්දේ 2024 සෙප්ටම්බර් 18 හා ඔක්ටෝම්බර් 18 කියන කාල වකවානුව අනුව. ඒ පිළිබඳ කිසිම සැකයක් නැහැ. නීතිය ඉතාමත් නිශ්චිතයි. ජනාධිපතිවරණයක් තියෙන්නේ අවුරුදු 5කට සැරයක්. මහජන ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිවරයෙකුට අභිමතය තියෙනවා අවුරුදු 4ක් ගත වූ විට ජනාධිපතිවරණය පවත්වන්න. පළවෙනි වාර කාලයේ අවසාන වන විට. හැබැයි ඉස්සෙල්ලා හිටපු ජනාධිපතිවරයාගේ නිල කාලයේ කොටසක්, ඉතිරි කොටස සේවය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත්කරනු ලබන ජනාධිපතිවරයෙකුට එවැනි අභිමතයක් නැහැ. එවැනි ජනාධිපතිවරයෙකුට පුළුවන් කමක් නැහැ අවුරුදු 4ක් ගත වුණායින් පස්සේ ජනාධිපතිවරණය පවත්වන්න. අවුරුදු 5 ගත වෙනතුරු අනිවාර්යෙන් සිටිය යුතුයි. ඒක තමයි අද ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හා අපේ නීතියේ බොහොම පැහැදිලි තත්ත්වය. ඒක වෙනස් කරන්න නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් අවශ්‍යයි. සංශෝධනය පාර්ලිමේන්තුවේ ඉදිරියට ගේන්න ඕනේ. පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් මේ සංශෝධනය සම්මත කරගන්න ඕනේ. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 150 දෙනෙක් ඒ සංශෝධනයට පක්ෂව ඡන්දය දිය යුතුයි. ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ. ජනමත විචාරණය අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කරනවා නම්, කෙටි කරනවා නම්, අඩු කරනවා නම් පාර්ලිමේන්තයේ 3/2 බහුතරයක් ප්‍රමාණවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එම නිසා මේ කතා බහ මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පවත්වනවා, එහෙම නැත්නම් එනත් අවුරුද්දේ මුල කොටසේ පවත්වනවා, ඒවා පදනම් විරහිත කතා බහ. හැබැයි ඒ වගේම හුඟ දෙනෙක් මං අහලා තියෙනවා මාධ්‍ය සාකච්ඡාවලදී, ප්‍රසිද්ධ කතාවලදී, වේදිකාවලින් එහෙම කියනවා තව අවුරුදු 2කින් පස්සේ ජනාධිපතිවරණය පවත්වනවා කියලා. ඒ කිසිත් අවුරුදු 2ක් නැහැ. අද ඉඳන් ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා තියෙන්නේ මාස 14 අවුරුද්දයි මාස 2 කෙටි කාලයක්. අවුරුදු 2ක් නැහැ. ඒක තමයි ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල වකවානුව පිළිබඳ නීති තත්ත්වය. හැබැයි ඒ සම්බන්ධයෙන් තව වැදගත් කරුණක් තියෙනවා. මේ ජනාධිපතිවරණය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් දැන් පැවැත්විය යුතු තව මැතිවරණයක් තියෙනවා. ඒ තමයි පළාත් පාලන ආයතන මැතිවරණය.
දැන්වන විට මේ රටේ පළාත් පාලන ආයතන 339ක් එකකවත් මහජන මන්ත්‍රීවරයෙක් නැහැ. ඒක ඉතාමත් අසතුටුදායක තත්ත්වයක්. දැන් මැතිවරණ කොමිෂන් සභාව දිගින් දිගටම උත්සාහ දරනවා මේ මැතිවරණය පැවැත්වීමට. දින නියම කරනවා. නියම කරන එක දිනයකවත් මැතිවරණය පවත්වන්න බෑ. ඉස්සෙල්ලා කිව්වා මාර්තු 9, ඊට පස්සේ කිව්වා අප්‍රේල් 25. එකක්වත් කරන්න බෑ. ඒ කියන්නේ මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාව කියනවා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ. හැබැයි ඒක සම්පූර්ණ බිලහීන තත්ත්වයට මේ රජය පත් කරලා තිබෙනවා. හැම පැත්තෙම කියන්නේ මේ මැතිවරණය පවත්වන්න. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දීලා තියෙනවා මුදල් ඇමතිවරයාට හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට ප්‍රමාදයකින් තොරව මේ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසින් අයවැය ලේඛනයෙන් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අනුමත කරන ලද මුදල වහම ලබා දෙන්නේ කියලා මුදල නිදහස් කරන්නේ කියලා උතුර ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයේ බොහොම පැහැදිලිව දීලා තියෙනවා. ඒ අතර මේ රටේ සියලුම දේශපාලන පක්ෂය කරන්නේ කියලා ඉල්ලා සිටිනවා. සිවිල් සංවිධානය ඉල්ලා සිටිනවා. හැබැයි එක පුද්ගලයෙකු මේකට හරස් වෙනවා. එසේ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී රටක කොහෙත්ම ඉඩකඩ නැහැ. දැන් මොකද්ද මේ කරන්න හදන්නේ? අනිවාර්යෙන් පැවැත්වේ යුතු මැතිවරණය. ඒ පිළිබඳ කිසිම නම්‍යශීලී භාවයක් අභිමතයක් කාටවත් නැහැ. මේ අවුරුද්දේ මාර්තු 19ට ඉස්සෙල්ලා පළාත් පාලන ආයතනය මේ රටේ පළාත් පාලන ආයතන ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා 339ක් සම්බන්ධයෙන් අනිවාර්යෙන් පවතින නීතිය යටතේ පැවැත්විය යුතුයි. දැන් ඒ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් තමයි මේ මැතිවරණය නොපවත්වන්නේ. එතකොට මොකද්ද මේ තත්ත්වය? අදාහ ගන්න බැරි තත්ත්වය. අද අනිවාර්යෙන් පැවැත්විය යුතු මැතිවරණය පවත්වන්නේ නැහැ. එන අවුරුද්දේ පැවැත්විය යුතු මැතිවරණය ඊට ඉස්සෙල්ලා පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක්‍රියාදාමයකට අවතීර්ණ වීමේ උත්සාහයක් තියෙනවා. කොහොමද එහෙම කරන්නේ? මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අනුපිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙලක් මොකද්ද? ඉස්සෙල්ලා තියෙන්නේ, ඊට පස්සේ තියන්නේ මොකද්ද? ඒවා සියල්ලක්ම නිර්වචනය වන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා නීතියෙන්. හිතුවමතුවේ අත්නෝමතික ලෙස උද්දච්ච විදිහට ඒවා වෙනස් කිරීමට කිසිම පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. එහෙම මේක වැඩවසම් ක්‍රමේ නෙමෙයි. මේ රටේ රජ කෙනෙක් නැහැ. මේ රටේ තියෙන්නේ නීතිය ස්වාධිපත්තය. එතකොට නීතියෙන් තමයි නිර්වචනය වෙන්නේ මොකද්ද කියලා සුදුසු අනුපිළිවෙල. එහෙනම් දැන් තියන්න ඕනේ මැතිවරණය, දැන් තියන්න. ඊට පස්සේ තියන්න ඕනේ මැතිවරණය, ඊට පස්සේ තියන්න. අනාගතයේ පැවැත්විය යුතු මැතිවරණය දැන් පවත්වන්න ඕන නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න, පාර්ලිමේන්තුවට සංශෝධනයක් ගේන්න. ඒ නැතුව ඒක කරන්න බෑ. එම නිසා අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ විදිහට මැතිවරණ අනුපිළිවෙල තමන්ගේ කැමැත්ත පරිදි, ඒ කියන්නේ පුද්ගලයෙකුගේ හා දේශපාලන පක්ෂයක පටු අවශ්‍යතා සපුරාලීම සඳහා මේ රටේ නීතිය යටිකුරු කළා. දැන් පවත්වන්න තියෙන මැතිවරණය වැදගත් නැහැ, ඒක අපි අමතක කරමු. ඒක හමස් පෙට්ටියට දාමු. ඒක ඕන්නේ නැහැ. අනාගතයේ තියෙන මැතිවරණයක් ඉස්සරහට ගෙනල්ලා ඒක තියමු. ඒ කියන්නේ මෙහෙම කරන්න ගියොත් හැම රජයක්ම තීරණය කරයි කොයි මැතිවරණද ඒ අයට වාසිදායක වන්නේ. වාසිදායක නොවන මැතිවරණ පවත්වන්නේ නැහැ. එහෙනම් මැතිවරණ මේ රටේ අනාගතයේ පැවැත්වෙන කාලවකවානුව තීරණය වන්නේ නීතියෙන් නෙමෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නෙමෙයි. දේශපාලන පක්ෂයක දේශපාලන පක්ෂයේ නායකයෙකුගේ ආත්මාර්ථකාමී
එතුමාගේ හා එතුමාගේ පක්ෂයට වාසිදායක තීරණ ඒ සම්බන්ධයෙන් ගැනීමේ ක්‍රියාදාමයක් හරහා සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය ලක්ෂණයක් වන මැතිවරණ සම්පූර්ණයෙන් අමතක කරලා ඒ සමාජයේ මින් මත්තට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නෙවෙයි එක පුද්ගලයෙකුගේ ඒකාධිකාරියට ඒකාධිපති පාලනයකට ආග්‍රාදායකත්වයකට පත්වෙන තත්ත්වයක් තමයි අද ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ විදිහේ ආන්දෝලනයක් ඇති වෙලා තියෙන්නේ අපේ රටේ පමණක් නෙවෙයි ජාත්‍යන්තරේ. දැන් ශ්‍රාමා සංවිධානයේ ඉල්ලීමක් කරනවා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගැන මේ තත්ත්වයන්ට මැදහත් වෙන්නේ කියලා. ඔබතුමාලා මාධ්‍ය නිදහස ඉවරටම ඉවරයි. දැන් විකාශන අධිකාරියක් ගැනත් කතා කරනවා. ඒ කියන්නේ ප්‍රතිත්‍රස්ත පනත ත්‍රිබුණ පනතට වඩා දහ ගුණයක් අන්තයි. කිසිම මාධ්‍ය නිදහසක් මීට පස්සේ ඇත්තේ නැහැ. හැබැයි ඒකෙනුත් මේ රජය සෑහීමට පත්වන්නේ නැහැ. තව අඩියක් ඉස්සරහ එක අඩිය නැහැ අඩි 10ක් අතර ඉස්සරහට ගන්න දැන් අදහස් කරනවා තව පනතක් ගෙනල්ලා. මම අහන් හිටියා අධිකරණ ඇමතුමා කිව්වා ප්‍රසිද්ධියේ ඒ අලුත් පනත සියලුම මාධ්‍යවලට සමාජ මාධ්‍ය සම්ප්‍රදායනුකූල මාධ්‍ය මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය සියල්ලටම බලපානවා කියන්නේ මේ රට තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන්නේ නැහැ. දැන් මේ තත්ත්වය තුළ පාර්ලිමේන්තුව එන සතියේ ඒ කියන්නේ අප්‍රේල් 25 රැස් වුණාම රජය තීරණය කරලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඡන්දයක් සඳහා. ඒ කියන්නේ රජය ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙකුගෙන් සභාගර්භය තුළ නැගිටලා මේ ඇති කරගත් ගිවිසුමට කැමතිද අකමැතිද පක්ෂද විපක්ෂද කියලා ඡන්දය දෙන්නේ කියලා. සම්පූර්ණ ඇස් බැඳුම් වැඩ. මේකේ කිසිම අවංකභාවයක් නැහැ. ඒ මොකද අද වෙනතුරු ඒ ගිවිසුමේ සිංහල පරිවර්තනය, දමිළ පරිවර්තනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අතට ලැබිලා නැහැ. ඉතින් එහෙනම් කොහොමද විවාදයක් පවත්වලා මේකට පක්ෂව ඡන්දය දෙනවද විපක්ෂව ඡන්දය දෙනවද කියලා තීරණය කිරීමට කිසිම මන්ත්‍රීවරයෙකුට කොහොමද පුළුවන් වන්නේ? අඩුම වශයෙන් සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවෙන් මේ ගිවිසුමේ තියන්නේ මොනවද තියෙන්නේ? ඒකේ අන්තර්ගත කරුණු මොනවද? එහෙන කිසිවක් පාර්ලිමේන්තුවට දැනුම් දීලා නැහැ. අද වෙනතුරු සිංහල පරිවර්තනය ඉදිරිපත් කරන්න ඕනේ නේ, දමිළ පරිවර්තනය ඉදිරිපත් කරන්න ඕනේ. නැත්නම් කොහොමද මන්ත්‍රීවරුන් දැනගන්නේ මේ ගිවිසුම වල මොනවද කියලා? තියන්නේ මේ සම්පූර්ණ ක්‍රියාදාමයේ කොලේ වහලා කරන වැඩක්. කිසිම විනිවිද භාවයක් නැහැ. පාර්ලිමේන්තුව විශ්වාස කරන්නේත් නැහැ, ජනතාව විශ්වාස කරන්නේත් නැහැ. රහසිගත හැංගි හොරා කරන වැඩ පිළිවෙලා. දැන් මේක අදියේ සිදුවෙච්ච දෙයක් නෙවෙයිනේ. දිගටම මේව තමයි රජයේ හැසිරුණේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩලයේ ගිවිසුම අත්සන් කරන්න ලැබුණේ ගිය අවුරුද්දේ සෙප්තැම්බර් මාසේ. එදා සිට අද දක්වා දීන් දිගටම පාර්ලිමේන්තුවේ විපක්ෂය ඉල්ලා සිටියා මේක සභාගත කරන්න. අපිට කියන්න මේකේ තියන්නේ මොනවද කියලා. දිගින් දිගටම රජගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ යම් යම් කරුණු අපි කිසිසේත් සෑහීමට පත්වන්නේ නැහැ. සම්පූර්ණ සත්‍යය දැන්වත් අනාවරණය කරලා තිබෙනවා කියලා. හැබැයි ටිකක්වත් එළියට දැම්මේ IMF එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අවසාන එකඟත්වය ලැබුණාම මාර්තු 20 වෙනිදා. ඊට පස්සේ ඒක ඒත් හරි විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. අපිට කිව්වා පාර්ලිමේන්තුවේ පුස්තකාලයට ගිහිල්ලා ඒ ලබා ගන්නයි කියලා. ඒක තියෙන ඉංග්‍රීසියෙන්
පමණයි. ඉතින් මේ ඔක්කොම අවසන් කරලා අවසන් තිත දාලා අස්සම් කරලා ඔක්කොම ඉවරුණායින් පස්සේ මේ ගැන පාර්ලිමේන්තුවට කීවෙන් මොකද්ද ඇති ප්‍රයෝජනය? අපි කිසිසේත් සෑහීමට පත්වන්නේ නැහැ. මෙවැනි තීරණාත්මක මේ රටේ අනාගතයේ මේ විදිහට ඍජුව බලපාන දෙයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරපු ක්‍රමවේදය ගැන අපි කිසිසේත් සෑහීමට පත්වන්නේ නැහැ. අපි මොහොතකටවත් හිතන්නේ නැහැ මේකෙන් මේ රටට උපරිම ප්‍රයෝජනය ලැබුණා කියලා. ලැබුණේ නැහැ. එම නිසා කිසිසේත් රජයට හිස් චෙක් පතක් මේ සම්බන්ධයෙන් දීමට අපි සූදානම් නැහැ. මේකේ අපි දකිනවා බොහොම ප්‍රබල දෝෂ. ඒවැ දුර්විපාක ඇස්පනා අපිට බොහොම ඉක්මනට පෙනේ. විශේෂයෙන්ම මේ රටේ අඩු ආදායම් ලාභීන්ට මේ ගිවිසුමේ අන්තර්ගත යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර අනිවාර්යෙන් ගන්න තිබිච්ච පියවරක් තමයි ඉතාමත් ශක්තිමත් සමාජ ආරක්ෂක දැලක් ස්ථාපනය කිරීම. ඒක අත්‍යවශ්‍යයි. මේ රටේ අඩු ආදායම් තිබෙන ජනතාවට තව තව පීඩා පටවන්නේ නැතිව එයාට යම් කිසි විදිහ සහනයක අත්‍යවශ්‍යයි. අද තියෙන ජීවන වියදම අනුව ඒ සහනය ලබා දීම සඳහා ගත යුතු යම් යම් පියවර තිබුණා. සමාජ ආරක්ෂක දල රැකවරණ ඒ ගැන එහෙම එහෙම කතා කරාට ඒ සම්බන්ධයෙන් ඇඟට දැනෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක් අද වන තුරුව ඇති කරලා නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්. අනේකේ දුර්විපාක මොනවද කියලා දැනට මේවා දැනෙලා තියෙනවා. මේ රටේ පාරිභෝගිකයන් 90,000කට වඩා අද ජීවත් වන්නේ වතුර නැතුව. වතුර කපලා. ඒ වතුර බිල් ගෙවන්න මූල්‍ය ශක්තියක් නැහැ. ඒ අඩු ආදායම් ලාභීන්ගේ වතුර බිල 100,350කින් වැඩි කරලා තියෙනවා. ඒක ගෙවන්නේ කොහොමද? ආදායම් වැඩි වෙනවද? ආදායම් අඩු වෙනවා. එතකොට විදුලි බල භාවිතය 20%ට වඩා මේ රටේ විදුලි බල භාවිතය අඩු වෙලා තියෙනවා. ඒක ඉතාමත් පැහැදිලිව පේනවා ගිය අවුරුද්දේ හා මේ අවුරුද්දේ විදුලි බලය භාවිතා කිරීමේ ප්‍රමාණය සංසන්දනය කිරීමෙන් ගිය අවුරුද්දේ විදුලි බලය පාවිච්චි කරපු ප්‍රමාණයට වඩා ලොකු කඩාවැටීමක් තියෙනවා. ඒ කියන්නේ ඒකට ගෙවන්න බෑ. විදුලි බල ගාස්තු මේ විදිහට ජනතාව ගැන කිසිම හැඟීමක් නැතුව කියන කිසිම සානුකම්පිත හැඟීමක් නැතුව මේ විදිහට විදුලි ගාස්තු වැඩි කිරීම නිසා ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. දැන් මේක තමයි අද මහ පොළොවේ තියෙන තත්ත්වය. දැන් මං සංසන්දනය කරන්නේ 20/22 හා 20/23. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ වෙන විට විදුලි බලය භාවිතා කිරීම 12.4ක් අඩු වෙලා තියෙනවා. පෙබරවාරි මාසයේ වෙනකොට ඊටත් වඩා ඒ කඩාවැටීම දරුණු වෙලා තියෙනවා. 12.9. මාර්තු මාසයේ 17.4. මේකෙන් දේශීය දල නිෂ්පාදනය විශාල ලෙස කඩාවැටෙනවා. ඇයි? කර්මාන්ත ශාලා භාවිතා කරන විදුලි බලයේ ප්‍රමාණයත් මේ විදිහට මහා දරුණු විදිහට කඩාවැටිලා තියෙනවා. ඒ කියන්නේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය අඩු වෙනවා. ඒ කර්මාන්ත ශාලාවල සේවය කරන අය ගෙදර යනවා. එමද ඒගොල්ලන්ගේ වැටුප් ගෙවන්න මූල්‍ය ශක්තියක් ඒ කර්මාන්ත ශාලාවලට නැති නිසා ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් රක්ෂා 20,000කට වඩා නැති වෙලා තියෙනවා. ඉතින් මේවා ආකාශයෙන් කඩාවැටිච්ච දේවල් නෙමෙයි. මේවා පූර්වාපේක්ෂණය කිරීමට රජයට හැකියාව තිබුණා. හැබැයි කළේ නැහැ. උනන්දුවක් නැති නිසා. දැන් මේවා අපි පෙන්වා දෙනවා
දවස් 200ක් තිබුණා. කාර්ය මණ්ඩල ගිවිසුම අත්සන් කිරීමයි අවසාන ගිවිසුම මාර්තු 20 වෙනිදා අත්සන් කිරීමයි අතර දවස් 200ක කාල පරතරයක් තිබුණා. ඒ කාලය තුළ තමයි අපි දිගින් දිගටම කිව්වේ මේවා හංගන්න එපා. මේවා රජයේ පෞද්ගලික බූදල් නෙමෙයි. ඒ අයට තමන්ගේ අභිමතය පරිදි මේවා තීරණය කරන්න බෑ. පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ. ජනතාව දැනුවත් කරන්න. එසේ කළේ නැහැ. එසේ කළා නම් මේවා අපිට පෙන්වා දෙන්න තිබුණා. ඒ පෙන්වා දීම තුළින් රටට හොඳක් වෙන අවස්ථාවක්. ඒ කියන්නේ මේ ඵලදායි යෝජනා සැලකීමට භාජනය කළා රටට වඩා ඵලදායි ලෙස වාසිදායක ලෙස මේ ගිවිසුම නිර්මාණය කිරීමට එදා හැකියාව තිබුණා. දැන් මොකක්ද තියෙන හැකියාව? දැන් ඔක්කොම ඉවරයි නේ කරලා. ඉතින් දැන් මේක මුලාවක් නේ. දැනුත් ඇත්ත කියන්න නැතුව සිංහල පරිවර්තනය නැහැ, දෙමළ පරිවර්තනය නැහැ. එහෙම තත්ත්වයක් තුළ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ මුද්‍රාව ලබා ගැනීමේ ප්‍රයත්නයක් පමණයි මේක. ඒ කියන්නේ රජයේ වගකීම බාරගන්නේ නැහැ. ව්‍යාජ විදියට දැන් කියනවා නෑ නෑ මොනවා පස්සේ වුණත් රජය හොඳටම දන්නවා මාස 6ක් යනකොට කොයි විදිය තත්ත්වයක් මේ රටේ තිබේද කියලා. ජනතාවට දරා ගන්න බැරි වේදනාවක් හා පීඩනයක් දැන් කියන්නේ නෑ නෑ ඒක රජයේ නෙමෙයි වගකීම, පාර්ලිමේන්තුවේ වගකීම. ඒ නිසා පාර්ලිමේන්තුවට ඇත්ත කියන්නේ නැතුව මෙතෙක් දුරට සියලු දේවල්ම පාර්ලිමේන්තුවෙන් හංගලා දැන් අවසාන මොහොතේ පාර්ලිමේන්තුව මේකට පටලවා ගන්න උත්සාහ කරනවා රජය වගකීමෙන් මිදීම සඳහා. ඒකට අපි සම්මාදම් වෙන්නේ නැහැ. ඒ මල්වට්ටියට අපි කොහෙත්ම අත තියන්නේ නැහැ. දැන් ඒ විතරක් නෙවෙයිනේ, බාන්න තව කොච්චර දුර්විපාක මේකෙන් ඇතිවෙනවාද කියලා. දැන් මෙන්න මේවා තමයි ආණ්ඩුව පැත්තෙන් අසත්‍ය ප්‍රකාශ කෙරුණු අවස්ථා. සත්‍ය වසං කළා නෙවෙයි, අසත්‍ය ප්‍රකාශ කළා. අපි ඒක කෙලින්ම කියනවා. එමද දිගින් දිගටම මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමා දිගින් දිගටම හිතන්නේ තුන් සැරයක් විතර කිව්වා. මුදල් පිළිබඳ රාජ්‍ය ඇමතිවරුන් ඒ විදිහටම කිව්වා, මේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාදාමයේ කොටසක් හැටියට දේශීය ණය කොහෙත්ම ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා. වියංගනේ බොහෝ කෙලින්ම කිව්වා. මොනවා කළත් මේ රටේ දේශීය ණයට අත තියන්නේ නැහැ කියන ප්‍රතිචාර ඉතාමත් පැහැදිලි ලෙස මහා බැංකුවේ අධිපතිතුමා හා රාජ්‍ය මුදල් ඇමතිවරු කරා. ඒක කිව්වා, රටට කිව්වා. දැන් ඒක ඇත්තක් නෙමෙයි. ඒක දැන් කියනවා නෑ නෑ. ඒ එහෙම කිව්වට දැන් දේශීය ණයත් ප්‍රතිව්‍යුහ කරීමට සිදු වෙනවා කියලා. අපි මුලින්දම දන්නවා ඒක කෙරෙන බව. දැන් ඒක පිළිගන්නවා. එහෙම කරනවා කියලා මෙතෙක් දුරට ඒක කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා තමයි අපි දැන්වත් විශ්වාසයක් නැහැ මේ සම්පූර්ණ සත්‍යය කියලා කියන්නේ. ඒක දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා. දැන් ඒක රජයේ පිළි අරන් තියෙනවානේ. ඒතර ඒක පටන් ගන්නේ භාණ්ඩාගාරයේ බිල්පත් වලින්. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය මේකයි. සේවක අර්ථ සාධක අරමුදලට අත තිබ්බේ ගමන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයේ අන්තර්ගත කොටසක් හැටියට මේ රටේ වැඩ කරන ජනතාවට වෙන්නේ උසුලා ගන්න බැරි අගතියක්. අපි ඒක කල්ලිඳම්ම කියලා තියෙනවා. අර්ථ සාධක සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල මේවායි තියෙන්නේ වැඩ කරන ජනතාවගේ මුදල්. විශ්‍රාම ගත්තයින් පස්සේ ජීවිතයේ සන්ධ්‍යා කාලයේ ගත කිරීම සඳහා අවශ්‍ය මුදල් බේතේත්වලට, කෑම බීම වලට, දෛනික අත්‍යවශ්‍ය මුදල් වලට ඒ සල්ලි තමයි යොදවා ගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඒ මුදල් වලට මොනවද වෙන්නේ? තුනෙන් එකකට වඩා ප්‍රමාණයක් අව ප්‍රමාණය වෙනවා. ඒ කැපිලා යනවා. ඒ මුදල් වල අගේ නැති වෙලා යනවා. ඒකට හාගේ යන්නද අපිට කියන්නේ පාර්ලිමේන්තුවේ? නැගිටලා ඒකට පක්ෂයි අපි ඒක අනුමත කරනවා කියලා කියන්නද රජය අපෙන් ඉල්ලීමක් කරන්නේ? එතකොට මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියාම මේ රටේ බැංකු පද්ධතියට මොකද්ද වෙන්නේ? ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඉරණම අනාගතයේ කුමක්ද?
මහජන බැංකුව ලංකා බැංකුව මොනවද මේ බැංකුව වලට වෙන්නේ රජයේ පිළිබඳ කැක්කුමක් නැත්නම් අපිට මේ පිළිබඳ කැක්කුමක් තියෙනවා ඉතින් මේවා සම්බන්ධයෙන් ඇයි ඇත්ත එදා නොකියුවේ දැනුත් ඇයි ඇත්තෙන් භාගයක් කාලක් විතරක් කියන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් විශේෂයෙන්ම මේ රටේ අඩු ආදායම් ලාභයට වෙන අගතිය තක්සේරු කරන්න බෑ ඒක අපි කිසිසේත් අනුමත කරන්නේ අපි සම්පූර්ණයෙන් ඒක ප්‍රතික්ෂේප කරනවා අනික යම්කිසි විශ්වසනීය භාවයක් මේකේ තියෙන්න ඕනේ මොකද්ද තියෙන විශ්වසනීය භාවය දැන් ඒ ලියවිලි තියෙනවානේ මැතිවරණ ප්‍රකාශන තියෙනවා ඒ කාලේ දේශපාලන නායකයන් වේදිකාවලින් මේ රටේ ජනතාව අමතපයින් කරපු බොහොම පැහැදිලි ප්‍රකාශන කියන මොනවද කිව්වේ එදා ජනාධිපතිවරණය 2019 නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු මාසයේ මොනවද කිව්වේ ඒ පැටි දැන් ඒ පැටි තියෙනවානේ ඒ වීඩියෝ තියෙනවා ඒ පැටි තියෙනවා දැන් අහලා බලන්න මොනවද කිව්වේ ඒ නායකයන් කෙලිම ජනතාවට කිව්වා මේ රටේ ජාතික සම්පත් අපි දිවි හිමියෙන් ආරක්ෂා කරනවා රක්ෂණ සංස්ථා ටෙලිකොම් මේවා කාටවත් විකුණන්න අපි ඉඩ තියන්නේ නැහැ මේවා අනාගත පරම්පරාවන්ට අයිති දේවල් එයාගේ උරුමය දැන් මොකද වෙලා තියෙන්නේ ඒ සම්පූර්ණයෙන් අනිත් පැත්ත දහකෝලා ඒ කියන්නේ ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේට අතිවිශාල ශක්තියක් වන ව්‍යාපෘති මුදල් වරුසා ඒවත් දැන් විකුණන්න වැඩ පිළිවෙලක් යොදලා තියෙනවා එදා නොකරනවා කියලා ජනතාවට බොහොම පැහැදිලි ප්‍රතික්ෂා දීපු අය දැන් ඊට සම්පූර්ණයෙන් වෙනස් දෙයක් කරන්නේ එහෙනම් අලුත් වරමක් ගන්න ඕනේ ජනතාවගෙන් ජනතාව නොමග යවලා රවටලා ඡන්ද ලබාගෙන ඊට පස්සේ ඒ ඡන්දවලින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ජනතාවට දුන් ප්‍රතික්ෂාවලට 100%ක් පටහැනි විදිහට ක්‍රියා කිරීම අපේ කිසිසේත් අනුමත කරන්නේ නැහැ. අනික මේ මේවා සම්බන්ධයෙන් මේ ලොකු ප්‍රශ්න තියෙනවා. දූෂණ පිළිබඳ විනිවිදභාවය පිළිබඳ. එතකොට මේ 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 සියල්ලක්ම තුල තමයි මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා ඡන්දය දෙන්නේ කියලා ඉල්ලා සිටින්නේ. අපේ ස්ථාවරය මේකයි. අපේ අදහස් එදා විමසුවේ නැහැ. එදා විමසුවා නම් අපි ප්‍රතිචාර දක්වනවා. ඒ කියන්නේ පටු පක්ෂ කෝණයකින් බලන නෙමෙයි රටේ හොඳක් වෙනුවෙන්. මේක ජාතික ප්‍රශ්නයක් හැටියට සලකන්න අපි සූදානම්. එවැනි ආකල්පයක් අනුව වගකීමෙන් යුක්තව රටට ආදරයක් ඇතිව මේ රටේ ජනතාවට සෙතක් සැලසෙන පරිදි අපි අපේ යෝජනා එදා ඉදිරිපත් කරනවා අපිට අවස්ථාව ලබා දුන්නා නම් හැබැයි ඒක කරන්න පුළුවන් කාලේ ඒක අපිට ලබා දුන්නේ නැහැ හැමදේම හැංගුවා දැන් මේ කරන්නේ විජ්‍රාව මේකේ කිසිම හරයක් අර්ථයක් නැහැ එම නිසා නිදහස ජනතා සභාව හැටියට අපි කිසිසේත් සූදානම් නැහැ කොන්දේසි රහිතව මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අනුමත කරමින් මේකට පක්ෂව ඡන්දය දෙන්න අපි කිසිසේත් සූදානම් නැහැ ඒක රටට කරන අවැඩක් ඒක අපි කරන්නේ නැහැ අපිට කරන්න බෑ මම ඉස්සෙල්ලා සඳහන් කරපු හේතු නිසා මේකෙන් උද්ගත වෙන බොහොම දරුණු දුර්විපාක අපිට පැහැදිලිව පේනවා ඒවා ක්ෂිතිජේ බොහොම පැහැදිලිව තියෙනවා අද ඒ නිසා ඒවා දැන දැන මේකට අත උස්සලා මේක අනුමත කරනවායි කියලා කියන්න නිදහස් ජනතා සභාවට කිසිත් පුළුවන් කමක් නැහැ. ඉතින් මේකට පක්ෂව අපිට ඡන්දය දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඊට මෙහා මේ සම්බන්ධයෙන් එන සතියේ මේ විවාදය පවත්වලා ඡන්දය ගන්න අවස්ථාවේදී අපේ ස්ථාවරයේ කුමක් විය යුතුද කියලා. ඒ පක්ෂව ඡන්දය නොදෙන අතර ඒ සම්බන්ධයෙන් අපේ උචිත ස්ථාවරයේ කුමක්ද කියන එක පිළිබඳ ගැඹුරින් සාකච්ඡා පවත්වලා එන සතිය තුළ අපි සුදුසු නිගමනයකට එළඹීමට බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට
නැද අස්ථාවර රටක් වෙන්නේ මොකද්ද ස්ථාවර රටක මූලික අවශ්‍යතාවය ජනතාවයි රජයයි අතර තිබෙන්න ඕනේනේ සමීප සම්බන්ධතාවයක් රජය ජනතාවගේ විශ්වාසය දිනා ගන්නවා දැන් මේ මූලික අවශ්‍යතාවය සපුරාලීමට මේ රජය සම්පූර්ණයෙන් අපොහසත් වෙලා තියෙනවා ඒ කියන්නේ ජනතාවට බය රජය ජනතාවට බය රජයක් නම් අනිවාර්යෙන් අස්ථාවර රජයක්. එයි මං කියන්නේ ජනතාවට බයයි කියලා. මැතිවරණ පවත්වන්නේ නැහැ. පළාත් සභා මැතිවරණේ අවුරුදු 4වරක් පවත්වලා නැහැ ජනතාවට බය නිසා. ජනතාවගේ නිගමනය මොකද්ද කියලා දන්නා නිසා. දැන් පළාත් පාලන ආයතන මැතිවරණය පවත්වන දිනයක් කවුරුත් දන්නේ නැහැ. ඉතින් එහෙනම් මැතිවරණ කොමිෂන් සභාවක ප්‍රයෝජනය මොකද්ද? මැතිවරණ කොමිෂන් සභාවට බැහැ නම් මැතිවරණයක දිනයක් නියම කරලා ඒ දිනේ මැතිවරණය පවත්වන්න එහෙනම් මැතිවරණ කොමිෂන් සභාවේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. මේ සියල්ලක්ම වෙන්නේ ජනතාව හොඳ හැටි දන්නවා ජනප්‍රියභාවයෙන් කොච්චර අඩුද කියලා මේ රජයේ. එතකොට මේ මැතිවරණය පළාත් සභා මැතිවරණය හෝ පළාත් පාලන ආයතන මැතිවරණය මොන මැතිවරණයක් වුණත් පැවැත්වුවොත් අන්ත පරාජයකට පත්වන බව රජය හොඳ හැටි දන්නවා. නැත්තම් ඇයි මැතිවරණ ඔන්න පවත්වන්නේ? මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අවංකව විශ්වාස කරන කිසිම දේශපාලනඥයෙක් හෝ දේශපාලන පක්ෂයක් මැතිවරණ කල් දාන්නේ නැහැ. ඒක මනුෂ්‍ය ස්වභාවයට පටහැනි. මැතිවරණය දිනනවායි කියලා හිතනෝ නම් අනිවාර්යෙන් මැතිවරණය පවත්වනවා. පවත්වන්නේ නැත්තේ මොන හේතු ව්‍යාජ හේතු ඉදිරිපත් කරාද? ඇත්ත හේතුව 10%ක් 15%ක්වත් රටේ ඡන්ද ලබා ගන්න බැරි බව දන්න නිසා. ඉතින් එහෙනම් කොහොමද ස්ථාවර රටක් තියෙන්නේ? ස්ථාවර රටක් තියෙන්න බෑනේ. එතකොට ජනතාව මර්ධනය කිරීම සඳහා බාන ගන්න පියවර ප්‍රතිත්‍රස්තපානත ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ බාන කෙතරම් විරෝධයක්. මට මතක නෑ පහුගිය අවුරුදු 20 තුළ මේ සා විශාල විරෝධයක් කිසිම පනතක් සම්බන්ධ. මම පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා අවුරුදු 24ක් විතර. ඒ අවුරුදු 24 කාලය තුළ මේසා විශාල ජන රැල්ලක් මහා දැවැන්ත විරෝධයක් එක පනතකට විරුද්ධව මම දැකලා නැහැ කිසිම පනතකට විරුද්ධ. ඉතින් ඒ කියන්නේ ජනතාව මර්ධනය කරන්න රැස්වීම පවත්වන්න බෑ. ජනතාව පාර්ලිමේන්තුවේ පවතින රජයට විරුද්ධව කිසිම සංවිධානාත්මක වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න බෑ. ඒ කිසිවක් මාධ්‍යවලට වාර්තා කරන්න බෑ. ඒ කිසිවක් කරන්න බෑ. ඒ කරොත් ත්‍රස්තවාදීන් වෙනවා. ත්‍රස්තවාදීන් වෙලා අවුරුදු 20ක් හිරේ යනවා. පොලිස් නිලධාරීන්ට බලය දෙනවා රැඳවීම් නියෝග නිකුත් කරන්න. පොලිස් නිලධාරීන් 63 දෙනෙකුට දැන් ඒ සියල්ලෙන්ම සෑහිමනපත් වෙලා නැහැ. තව පනතක් ගේන බව අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ජනතාව මැඩ පැවැත්වීම මැඩ ජනතාව මර්ධනය කරලා මැඩ පවත්වලා මේ පාලන බලය රාජ්‍ය බලය කොහොමාරි රැක ගැනීමට උත්සාහ දරන රජය ජනතාවගෙන් එන්න එන්න ඈත් වෙන රජය. ඉතින් එහෙනම් ස්ථාවරභාවයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ඒ ප්‍රකාශනය හරි කියලා මම කියනවා. ලක් තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක්.